ඒ කානෝලෙක ලැබුණට පස්සේ එම්බසියෙන් අපිට දුන්නා වෙන තැනකින් මේවා කරගෙන එන්න කියලා. ඊට පස්සේ අපි ඒ ඔක්කොම වැඩත් ඉවර කරගෙන ෆ්ලයිට් එක බුක් කරන්න කියලා කියා. එතකොට අපිට කිව්වේ ෆ්ලයිට් බුක් කරන්න බෑ 250ක් ගෙවන්න ඕන කියලා. ඒත් හමුදාපතිතුමා ඔබතුමා කියනවා එන ෆ්ලයිට් එකේ සල්ලි විතරක් ගෙවලා එන්න කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඇයි අපි වගේ අසරණ අයට එහෙම කරන්නේ? ඔබතුමාලා හොඳටම දන්නවා අවුට් පාස් එකක් දීලා මේ ලංකාවට ගෙන්නන හවුස් මේට්ලා අපේ අම්මාවරුන් පියවරුන්ට සල්ලි නැහැ කියලා. ඒත් අපි රියල් 250ක් එහෙන් ගෙව්වා. ඔක්කොම අපේ සල්ලි රියල් 450කට වැඩි ජනාධිපතිතුමනි. අපිට මේ පයිස්ට්‍රා හොටෙල් අවශ්‍ය නැහැ. අපිව රජයේ තැනකට දාන්න කියලා අපි කොච්චර ඉල්ලුවත් ඒත් ඇයි අපිට මෙහෙම කරන්නේ? අපිට ගෙදර යන්න දැන් විදියක් නැහැ. අපේ හැමෝටම වාහන නැහැ. දැන් මෙතන ඉන්නේ ගොඩක් අය ඉන්නෝ. ඒ අයට වාහන නැහැ. ඒ අයට වාහන ගන්න සල්ලි නැහැ. ජනාධිපතිතුමනි මොකද දැන් අපි කරන්නේ? මෙතනට 120,000 ගානේ ගෙවලා දෙන්න දෙන්න මේ රූම් එකක ඉන්නවා 240,000ක් ගෙවලා. ඉතින් ජනාධිපතිතුමනි 240,000ක් ගෙවලා ඇයි අපි තවත් මේ 45,000ක් ගෙවලා අපේ ගම්වල වලට යන්න මේ අපේ ලංකාවේ නම් අපේ ගමට යන්න මේක අපි දැන් ඉන්නේ මේ තිස්සම හරාමේ. ඔබතුමන්ලගේ මේ හෝටලයක් වෙන්න ඕනි. මම වලල හිරේ දැම්මත් මම නම් බය නැහැ ඇත්ත කතා කරන්න. මං කියන්නේ ඇත්ත. අපිට සාධාරණයක් කරන්න හැමෝටම අසාධාරණ වෙනකොට කත් පියාගෙන ඉන්න බැහැනේ. අපි අපේ ඒ ඕමානිකේ රජුරුන් ඒ ඕමානිකේ ජනාධිපතිතුමන් අපිට නිකන් මෙහෙට එන්න සලසලා දුන්න එක රුපියලක් නෙමෙයි. ඇයි ඔබතුමා අපෙන් ගන්න සල්ලි මෙහෙම? අපි අන්ත අසරණ වෙලා නේද ඉන්නේ? අපිට සහනයක් කරලා දෙන්න හැමෝටම. හැමෝටම සල්ලි නෑ ජනාධිපතිතුමනි. ඔබතුමා මොකක් හරි අපිට සහනයක් ලබා දෙන්න. ඒ වුණාට කියන්නේ නම් රට ඉඳන් එන අයට ගොඩාක් උදව් කරනවා සහනය දෙනවා කියලා. ඒත් අපි මේ ඉන්නේ 5-star හොටෙල් වල. අපිට 5-star හොටෙල් වලට ගෙවලා ඉන්න තරම් මුවත් කමක් නෑ. නමුත් අපි ආවේ අපිට කරන්න දෙයක් නැති කමට. පස්සේ අපි එම්බසින් කියයි ඔයාලට දැන් යන්න තියපු චාන්ස් එක නැති කරගත්තා නම් ඉතින් එහාට යන්න හම්බෙන්නේ නැහැ කියලා. අපි ආසාවෙන් හිටිය අපේ ලංකාවට එන්න අපේ දරුවෝ බලා ගන්න. ඉතින් අපේ දරුවන්ට අපි කන්න දෙන්න දෙන්න මේ ඕමාන් එකට ගිහිල්ලා අපි අපේ ලංකාවට එන්න ලක්ෂ ගණන් වියදම් කරන්න උනා. ඒක ගොඩාක් අසාධාරණයි ජනාධිපතිතුමනි. සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔබතුමන්ලා අපි වෙනුවෙන් කතා කරනකොට කවුරුත් කතා කරන්නේ නැහැ. එහෙම කරන්න එපා. ඔබතුමන්ලාට තේරෙනව නේද අපේ දුක? මේ ඉන්න අයට සල්ලි නැහැ. අපි තීන තුට්ටු දෙක වියදම් කරලා තමයි මේ ලංකාවට ආවේ. ෆ්ලයිට් එකට 146ක් මේ ඕමාන් සල්ලි. එතකොට මෙහෙට ඕමාන් එකෙන් ගෙවන්න උනා 250ක්. ටැක්සි කුලි අපි නිකන් පයින් යන්නේ නැහැ. අපිට ඉහි කවුරුත් එක්කන් යන්න කවුරුත් නැහැ. අනේ ජනාධිපතිතුමනි ඔබතුමන්ලාට වැන්දා නොයඳුනා වෙනුම් වෙන්ද? ඇයි අපි වෙනුවෙන් කතා කරන්න බැරි? රටවිරුව ඔබතුමන්ලා අද ඔතන ඉන්නේ අපේ සල්ලි වලින්. අපි කකුසි හොදපු අපි වලන් හොදපු සල්ලි වලින් නේද? හැම මේ රටේ පොඩ්ඩක් හරි අපේ සල්ලි තියෙනව නේද? අපි වෙනුවෙන් සාධාරණයක් කරන්න. අපේ හදවත් වලට දැනෙන වේදනාව තමයි මේ කියන්නේ. ඔබතුමන්ලාට ඉල්ලන්නේ අපි අපිට කිසි දෙයක් එපා. සාධාරණයක් කළ දෙන්න. දැන් මෙතනින් එළියට යනකොට දවස් 14 ඉවර වෙලා ඒ සල්ලි ඉල්ලනවා. අපිට සල්ලි නැහැ. මොකක් හරි සහනයක් කළ දෙන්න. ඔබතුමන්ලට ජෙසුපීටර්. මුන්ට ජෙසුපීටර් නෙමෙයි කියන්න තියෙන්නේ. මුන්ට හෙන ගහන්න කියලා කියන්න තියෙන්නේ. දැන් බලන්න කොච්චර වැරදිද කියලා. කොච්චර වැරදිද මේ වැඩි. දැන් තිස්ස මහරාමේ 5-star හෝටල් එකට දාලා. ඕමාන් වල රජුරු. ඕමාන් වල රජුරු සත පහක් ගන්න ඇල්ලු. මෙහෙ හාදයට කියනවා. අපිට එහෙම කරන්න එපා. ඉතින් දැන් බාණ්ඩ තව දන්නවා තිස්ස මහරාමේ තියෙන 5-star හෝටලේ කාගේද? ඇයි මේ 5-star හෝටල් වලට දාලා ගණන් සල්ලි ආවේ කරන්නේ? මම කියන්නේ එදා ඉඳන් මම මේක මේක මොකක්ද අර ගීතේ කීවෙමි ඔබ හට 10,000 වර. ඔබ නෑ මා හට කන් දුන්නේ. ඉතින් මේක තමයි කියන්නේ ජනතාවට. අපි මේ 69 ලක්ෂයට අපි ගරු කරනවා. ඒ ජනතාවට අපි ගරු කරනවා. දැන් ඒ අය අනේ අර ඩයස් මිලා කියන කට්ටිය මේ මේ බෝඩ් උස්සගෙන ඇවිල්ලානේ මේ ඡන්ද දීලා මේ පත්කලේ මේ ආණ්ඩුව. අද මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඒ එන මිනිසුන්ව ඒ දැන් මේලා ඒ දරුවා කිව්වේ මොනවද? අපි කක්කුස්සේ හොදලා අපි වලන් හොදලා ගෙවා ගෙනාපු අපි අපි මේ බලයට ගෙනාපු ආණ්ඩුව තමයි අපිට මෙහෙම කරන්න කියලා. ඒ කියන්නේ අපි මේ සටන දිගටම ගේනවා. මේක ජාවාරම්කාරයෝ ටිකක් 4-5 දෙනෙක් එකතු වෙලා කරන වැඩක්. ජනාධිපතිතුමා එක්ක එකතු වෙලා මට නම්
මේ බෙල්ල ගහලා ගියා තිරේ ගියත් මට නම් තිත් ඇත්ත කතා කරන මිනිහා මට කියන්න බෑ මේ ජනාධිපතිතුමාව රවට්ටලා අන්දලා එතුමාව නැති කරන්නේ වටේ ඉන්න කට්ටිය එතුමට මේක දැනුමක් තේරුමක් නැහැ පව් එතුමා අහිංසකයි එතුමාව අන්දලා මේ කරන්නේ තනි බොරු මම වගකීමෙන් කියනවා එතුමා දැනුවත් මේවා කරන්න මේ එතුමගේ යාළුවෝ එතුමාව ගෙනාවපු යාළුවෝ එතුමාව ගෙනාවපු යාළුවන්ට එතුමා උදව් කරනවා ඒක තමයි තිත් ඇත්ත වෙන දෙයක් නෙමෙයි මේ 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 ඉන්න ගජමිතුරු ටික හැමදාම ටීවී එකේ ඇවිල්ලා දිලිජ් ජයවීර මහත්තයා මොනවද කියන්නේ මම දේශපාලනෙන් හම්බ කරගත්ත දෙයක් නැහැ ඔය ඉන්න අනිත් ඔය ගායකයොත් කියන්නේ අපි හම්බ කරගෙන අපු කියන්නේ එහෙම කිව්වට යටින් ගේම් ගහලා වෙන වෙන කම්පැනි දාලා මේ අය ගහ ගන්න විදිය ලංකාවේ ජනතාව දන්න නැහිඳ හැම You can fool some people sometime, but you can't fool all the people all the time. එහෙනම් මම බොහොම පැහැදිලිව කියනවා මේ සටනේ මේ සියලුම දෙනා ඉන්නවා දේශප්‍රේමී ජනතාව ඉන්නවා අපි බොරුවට මේ දේශප්‍රේමී කියලා පපුවට ගහගෙන කැෂ් බෑවෝ වගේ අපි දේශප්‍රේමී කරන්නේ නැහැ මේ අපි කවදාවත් රට විකුණලා නැහැ රට සින්නක් කර චීනෙට මේ 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 වගේ රටවලට ඉන්දියාවලට විකුණලා නැහැ අපි එහෙනම් අපිට කතා කරන්න අයිතියක් තියෙනවා මම රජයට මම බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා ලංකාවේ ජීවත් කරන ඩොලර් බිලියන 8ක් ගේන මේ ශ්‍රමිකයන්ට ගේම් හැම මුදල් ගන්න එපා ඒගොල්ලන්ව රවට්ටන්න එපා ඒගොල්ලන්ට අනිත් රටවල් කරන වගේ සාධාරණව හරි දෙයක් ඉෂ්ට කරන්න කියන ඉල්ලීම තමයි මම කරන්නේ පොඩ්ඩක් ඉන්න මොකද්ද ඔව් කියන්න කොහෙන්ද ඔයා ඔබ මේ මමයේ ප්‍රෙස් එක මම ප්‍රෙස් එකක් කරගෙන ඉන්නේ ඔයගලෙන් ප්‍රශ්න ගැන ටග් ගාලා පැහැදිලිව ප්‍රශ්න ගැන මම මේ මාධ්‍ය සාකච්ඡාවක් ඉන්නේ කුවේට් වල ප්‍රශ්න කියන ටග් ගාලා ඔහොමම පැහැදිලිව කියන්න එමෙතුමා ඇත්තටම මේ විශාල වශයෙන් මුදල් අය කරනවා ඉතින් අපිට මේ රැකියාවකුත් නැතුව ඉන්නේ මාස 8ක් 9ක් ඉඳලා ඔව් මල්ලිගේ නම කියන්න පුළුවන්ද කමක් නැද්ද නම කියන්න කතා කරන්න කුවේට් වල ඔව් දැන් ඒක කොහොමද මට ප්‍රශ්න කියන්න මේ මාධ්‍ය අහන් ඉන්නවා කියන ප්‍රශ්නේ මල්ලි කට් වෙනවා ලයින් එක සිග්නල් නැද්ද උතන ඔව් ඔව් සිග්නල් කොට මදි සර් හරියට සිග්නල් තැන තියෙන තැන ගිහලා මාධ්‍ය අහන් ඉන්න කියන්න හරියට ප්‍රශ්නේ ඇත්තටම සර් මේ කුවෙට් එකේ ඉඳලා එන අයකින් සෑහෙන්න විදියට සර් මේ මුදල් අය කරනවා මේ එම්බසියනොත් කිසිම සහනයක් නැහැ නේ මිනිසුන්ට ඔව් කීයක් අය කරනවද මල්ලි ඒ කියන්නේ ලක්ෂ දෙකමාරක් විතර යනවා සර් ලංකාවට එන්න ඔව් ඉතින් සර් මේ ශ්‍රී ලංකන්නේ කාරන්න තමයි එන්න ඕනේ ඉතින් දැන් ගොඩාක් පිරිසක් රෙජිස්ටර් වෙලා ඉන්නවා සර් ඒ කියන්නේ කුසුන් මල්ලි මේ ශ්‍රී ලංකන් එකෙන් හරහා අර දැන් බජට් එක ලයින් වල එන්න බැයිද කටාරේ වල එතකොට මේ ඒවල එන්න බැයිද කටාරේ ආවේ සේවල එන්න බැයිද දැන් මේ වෙනකන් නම් සර් එහෙම තිබුණ නැහැ දැන් අපි බොහෝ දවස්වල ගොඩාක් එන්න try කරා ගොඩක් අපේ ගියපු යාළුවෝ සර් මේ ඇග්‍රීමන්ට් සයින් කරලා තමයි ගියේ හා ඒ කියන්නේ හෝටල් වල අනිවාර්යෙන් නිරෝධායනය වෙන්න කියලා ඇග්‍රීමන්ට් සයින් කරලා තමයි සර් මේ වෙට්ටලින් ගෙනියන්නේ මොනවාද ඇග්‍රීමන්ට් එකේ මොනවද තියෙන්නේ ඒක තියෙන තර අනිවාර්යයෙන්ම හෝටල් වල නිරෝධායනය වෙන්න කියලා නේ සර් තියෙන්නේ මොනවද හෝටල් එන හෝටල් වල නම් තියෙනවද මල්ලි ඒ කියන්නේ ලංකාවට ගියාම තමයි සර් හෝටල් වල මේ නිරෝධායනය වෙන්න ඕනේ ඒ කට්ටිය කියන හෝටල් වලින් අපි තෝර ගන්න ඕනේ එතකොට ඕගොල්ලෝ PCR නෙගටිව් වෙලා මේ දැන් ඔය කොහෙද රට කිව්වේ කොහෙද කුවේට් වලින් PCR නෙගටිව් වෙලා ෆ්ලයිට් එකට නැග්ගත් ඕගොල්ලෝ අනිවාර්යයෙන් මෙහෙ આવොත් ආය නිරෝධායනය වෙන්න ඕන ඕ සර් ලංකාවේ PCR දෙකක් කරනවා සර් ආ කියන්නේ ලංකාවේ PCR දෙකක් කරනවා මේ එයාපෝට් එකට ආම ලංකාවේ එක PCR එකක් කරනවා ඔව් ඊට පස්සේ නිරෝධායන වෙන කාලය අතරතුර දවස් 14 ඇතුළත තව එකක් කරනවා සර් ආ ඒක අපිට සර් දැන් නෙගටිව් වෙලත් සර් අපි හොටෙල් වල ඉන්න ඕනේ අපි මාස ගාණක් රැකියාවකුත් නැතුව ඉඳලා සර් මේ අපිට ඇත්තටම මේ එහෙම මුදල් දෙවන්න තරම් අපිට සර් වත්කමක් නැහැ නේද ඉතින් ඔව් ඒ කියන්නේ ඕගොල්ලෝ රැකියාව නැතුව ඇවිල්ලා කොහොමද මල්ලි 5 ස්ටාර් වලට මුදල් ගෙවන්නේ අපිට සර් තරුපයි හොටෙල් ඕනේ නැහැ සර් අපිට අඹ ගහක් යට හරි ඉන්න දුන්නොත් අපි ටිකොලයක් දාගෙන හරි සර් දවස් 14 ඉන්න කැමතියි අන්නේ ඒකනේ වැඩේ මල්ලි දැන් ඔය මේ තව මොනවද ඔයගලගේ ප්‍රශ්න කියන්නේ මේ මාධ්‍යයේ මම සාකච්ඡාව කර කර ඉන්නේ මේ ඇත්තටම සර් මේ ඉතින් එම්බසියට ගියාර මිනිසුන්ට කිසිම මේ සැලකීමක් නැහැ එම්බසියෙන් කිසිම මේ සහනයක් නැහැ සර් ඉතින් දැන් කුවෙට් එකට රජයේ ෆ්ලයිට් එකක්වත් ආවේ නැහැ සර් ගවර්න්මන්ට් ෆ්ලයිට් ආ ගවර්න්මන්ට් ෆ්ලයිට් එන්නේ නැහැ ඔක්කොම චාටර්ඩ් ෆ්ලයිට් තමයි සර් එන්නේ ආ හා ඒවා එන්නේ සර් මේ දැන් ගෙවල් වල වැඩ කරන කට්ටිය සර් දැන් මං විතරක් නෙමෙයි ගෙවල් වල වැඩ කරන අයට සර් මේ ගෙවල් වලින් සර් එච්චර ගාණක් දෙන්නේ නැහැ දිනාර 415ක් ඔව්
දිනාර 450 ගෙවල් වලින් දෙන්නේ නැහැ. ගෙවල් වල වැඩ කරන අම්මලාට ඒ වගේ ගාණක් වියදම් කරලා ලංකාවට එවන්න කැමති නැහැ. ඔයා කොහොමද මේ මේ මෙවලෙම කෝල් එක ගත්තේ මේ ප්‍රෙස් එක කරනවා කියලා දැනන් හිටියද? නෑ සර් අපේ මේ කුවෙට් ලිවින් කියලා මේ පේජ් එකක් තියෙනවා. ඒක සර් දාලා තිබ්බ සර්ගේ නම්බර් එක මේ ගැටළු යොමු කරන්න කියලා. ආ රයිට් රයිට්. අපෙන් වගේ මේ මේ කෝල් එකක් ගත්තේ සර් මේ डिपार्टमेंटेशन මම දැක්ක මල්ලි සමහර වීඩියෝ වල දැක්ක මම බෝඩින් ප්ලේස් වලින් කට්ටිය එළියට දානවා නේද? බාන සර් මෙහෙමයි දැන් අර පහුගිය කාලේ සර් මාස 4කට වඩා මෙහෙ වහලා තිබුණා. මාර්තු ඉඳලා මේ අගෝස්තු වෙනකම් වහලා තිබුණානේ සර්. දැන් අර එළිය රැකියා කරන අය ඉන්නෝනේ සර්. කම්පැනි වල නෙවෙයි නිකන් පිට රැකියා කරන අය. සමහර අය වීසා නැතුව ඉන්නවා. ඒක සර් මේ කාමර කුලියවත් ගෙවා ගන්න බෑ සර්. ඇත්තටම එජාර් එක කියන්නේ මේ අරාබි භාෂාවේ එජාර් කියන්නේ කාමර. එජාර්. ඒක ගාස්තුවක් කියලා. ඔව්. 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 සර් මේ මෙහෙරජෙන් අපිට සෑහෙන සහන දීලා තියෙනවා ලංකාවට යන්න දුන්නා. දැන් වීසා නැති අය මට නම් වීසා තියෙනවා සර්. වීසා නැති අයට ලංකාවට යන්න දීලා සර් ලංකාවේ රජයෙන් ගෙන්න ගත්තේ නැහැ සර්. ඉතින් එහෙම ගොඩක් අසරණ වෙලා ඉන්නවා මිනිස්සු සර් ඇත්තටම. අයියෝ බලන්න මොන තරම් අපරාධයක්ද කියලා නේද? ඇත්තටම සර් ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තමයි සර් මෙහෙන් යන්න ඕනේ ශ්‍රී ලංකන් එක හරහා. අපි දැන් මෙහෙන් 236ක් ගෙවන්න ඕනේ සර් ඔක්කොම මේ ටිකට් එකට PCR වලට. ඊට පස්සේ ඉතුරු සල්ලි හොටෙල් එකට ගෙවන්න ඕනේ 1,5,000. මල්ලි දැන් මාර කෙලියක් නේ කියන්නේ දැන් ඒ කියන්නේ ශ්‍රී ලංකන් යා ඉතරද යන්න පුළුවන් දැන් සර් මේ කුවෙට් එකෙන් දැනට නම් ගියේ ශ්‍රී ලංකන් යා ලයින්ස් විතරයි ඊට පස්සේ සර් ඔය මේ මේ අන්තිමටම ගිහු ෆ්ලයිට්ස් එක ගියපු කට්ටිය මේ හෝටල් වල ඉන්න බෑ කියලා ඔව් ටික්ෂේප කළා හා සර් ඒ කට්ටිය ප්‍රශ්නයක් ඇති කරගත්ත කියලා ඊට පස්සේ තිබ්බ ෆ්ලයිට් උත් කැන්සල් වුණා අම්මට සිරි හා ආ හෝටල් එකේ ඉන්න බෑ කිව්වම මේගොල්ලෝ ෆ්ලයිට් කැන්සල් කළා මාසේ තිබ්බ ෆ්ලයිට් උත් කැන්සල් වුණා සර්. ඒ කියන්නේ දැන් මේ විසි ගණන් වල ෆ්ලයිට් තිබුණා. ඔව්. ඒවත් ඔක්කොම කැන්සල් වුණා. මේ දැන් චාටර් ෆ්ලයිට් තුනක් ගියා. බය නැද්ද ඔයාගේ නම කිව්වට කමක් නැද්ද මාධ්‍යයට? සර් පස්සේ අපි ඒක ඔයාට ප්‍රශ්නයක් කරයි. ඔව්. උන් ඊට පස්සේ පලිගනි ඊට පස්සේ පලිගනි. කවුද මල්ලේ එම්බසර් ඉන්නේ කවුද කුවෙට් වල? නම නම් සර් හරියටම දන්නේ නැහැ. මොකද සර් අපිටත් කුවෙට් එකේ ඉඳලා එන්න බැරි වෙනවානේ නම. එපා. ඔයා නම කියන්න මම උන් පලිගන්නවා මල්ලී. මුන් කෙලිම ඔයාව ජේල් කරයි. ඉතින් මම තෝහෙ වැඩ කරපු මිනිහෙන්න මන් දන්නවනේ මේ මුංගේ හැටි. ඉතින් මේක තමයි මේ හම්බෙන් ගත්තේ සර් මේක කියන්න මේ හම්බෙන් ගත්තේ සර් මේක මේ මොකද්ද මේ මේකට කරන්න පිළිවෙල කියලා සර් මන් දන්නේ නැහැ මේ මාධ්‍ය කම්පැනි එකේ ඉන්නවා කියලා. හොඳයි හොඳයි නෑ නෑ ඔයා මේක මේ 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 වෙලාවේ ගත්ත එක හොඳයි. මේකෙන් ඔප්පු වෙනවා මේ සීලු මැදපෙරදිග ප්‍රශ්නවා නියෝජනය කරනවා. ඔව් මම මට විතරක් නෙවෙයි සර් මම අර හැමෝටම හන්ද කිව්වා අපි. හොඳයි 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 හොඳයි. දැන් එතකොට ඕගොල්ලන්ගේ ඉල්ලීම මොකද්ද? මට කියන්නේ සාමාන්‍ය ඉල්ලීම PCR නෙගටිව් වුණ කට්ටිය ඔහෙන් නැග්ගට පස්සේ ෆ්ලයිට් එකේ මෙහෙ ආවිල්ලා මොකද්ද ඔයාගේ ඉල්ලීම? අපිට සර් මේ හෝටල් වල ඉන්න සල්ලි නැහැ නේ සර්. ඔව්. අපිට පුළුවන් නම් එක්ක රජ නිරෝධායන මධ්‍යස්ථානයකට එහෙම නැත්නම් ඔය දැන් ස්කෝලත් වහලා තියෙනවා නේ සර්. අපි එහෙම හරි ඉන්න කැමති නෑ. හොඳයි හොඳයි. නැත්නම් සර් අපිට ගෙදර හරි නිරෝධායන වෙන්න පුළුවන් නේ සර්. හ්ම්. මල්ලි එතකොට දැන් කුවේට් වල රජය කුවේට් වල මේ කොරෝනා වසංගතයට ගොදුරුණායට මොනවද දෙන පහසුකම් ඒ රජේ රජතුමා හරි ඉන්න ජනාධිපති හරි ඇත්තරම සර් ඒ රජතුමා සර් හරිම හොඳයි ඉතින් අපිට ආහාර මේ වහලා තියෙති කුවේට් රජයෙන් තමයි හැමදේම දුන්නේ එතකොට මෙහෙ රජතුමා හොඳ නැද්ද මල්ලි මේ ඇත්තරම සර් මේ වෙලාදී මේ ලංකාවේ එම්බසි හරහා ඉතින් ගොඩක් මොකුත් කෙරුණේ නැහැ ඉතින් මේ ඒ කියන්නේ මල්ලි එහෙ පුරවැසියට කීයක් ගෙවනවද මල්ලි සාමාන්‍යයෙන් ගෙදර ගෙවල් වල ඉන්න අයට කොහමද දැන් අපේ රුපියල් 5000 න ගෙවන්නේ නේද? ඒ කියන්නේ සර් දැන් මේ මාසික වැටුප සර් වැඩ කරන කෙනෙකුට මෙහෙ මේ ගෙදරක වැඩ කරන කෙනෙකුට දිනාර 120ක් වගේ නේ සර්. එතකොට දිනාර 120ක් කියන්නේ ලංකාවේ මුදලින් කීයක් වගේද මල්ලි? දැන් සර් දිනාර එක 600ක් වගේ වෙන්නේ. එතකොට කීයක්ද? මේ දවස්වල. හ්ම්. එතකොට සර් සාමාන්‍ය දිනා 100ක් අත්ත සර් අපි රුපියල් 50000ක් කරවත් නෑනේ 45000ක් වගේ නේ වෙන්නේ. ඔව් 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 ඔව්. එතකොට ඒ ඒ පේමන්ට් එක හම්බුණා ඔයගලන්ට. ඒ කියන්නේ සර් දැන් මෙහෙමයි දැන් අර අපි ලංකාවට එන්න 415ක් හොයාගන්න ති මාස 4ක පඩියක් නේ සර්. ඉතින් බලන්න කොච්චර කැතද මේ වැඩේ කියලා නේ. ඔව් සර් ඉතින් ඒකයි මම අර සර්ට කතා කරේ මේ මම දන්නේ නැහැ මේ මාධ්‍ය සාකච්ඡාවක ඉන්න. අනේ රයිට් රයිට් මල්ලි. හොඳයි හොඳයි. මේ දිගටම මාව මේ මේ මගේ නම්බරේ ලියා ගන්න 077 3624927.
वाला नंबर है फिर हाँ एक मगे लेखा तुम उत्साह आट याट अभी मैं सटन दिखेट मगिनी हमू मैं नोमिले अभी वो गेन का अभी मैं सटन दिखेट मगिनी हमू होटेल लेके मान ली थे जनाधिपति मागे आलू अंगे होटल इन डाल तीन एक वेडी मेन मगे दारा ना पारा राइट मल्ली टच के इन मैं मुकुद ध्यान है ना मगे मगे लिपि ने मम्मे जनकांड क्या सील दिनाट रंजन राम नायक ए पहा मंत्री निवास आदिवेल को इवागेम आर आर एट रंजन राम नायक डॉट कॉम ईमेल इवागेम मे मगे पेज पेज कमेंट कर अभी मैं सटन दिखा मूल एक मल्ल मेद प्रश्न मध्य मत के आफ्रिकेश्वर मल एक कुमार एक दिन आगम एना भूमि सूति जय 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 यूक्रेन कट्टन वकील संचारक इवागे संचारक हेमतुम प्रकाश अक्ल विशेषुटपल एरल संचारक ओ चंद जनता वगेंड मलमाल रट विरोल एकाल एंड दंगी चंदीवर आये अंदर नोड़े तवरद पहाकिंग दिदास विसी पहाई मगिता फ्री कल दिदास विसी पहाई मे कालना करें